මාවත් අපේ පක්ෂයත් කේන්ද්‍ර කරගෙන පහුගිය දින කීපයක්ම මේ පාර්ලිමේන්තුවේ විවිධ අදහස් ඉදිරිපත් කළා තිබෙනවා. නමුත් අපිට පක්ෂයකට ලැබෙන විනාඩි 10ක කාලයක් නිසා එට සමස්ත පිළිතුරු ලබා දෙන්න මට බැරි වී මම උත්සාහ කරන්නම්. ඒ වගේම මම හිතනවා ඔබතුමා මට එට සාධාරණ කාලයක් ලබා දී යුතුයි කියලා. ඔව් නේද? මොකද ගරු හරි බොහොම ස්තුති දෙන්නටම බොහොම ස්තුති. මොකද මේ පාර්ලිමේන්තුවේ පහුගිය සති කීපයක් මම බලාගෙන හිටියා මාවත් අපේ පක්ෂයත් අපේ වැඩපිළිවෙළත් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් කරනවා අපිට විනාඩි කීපකින් පිළිතුරු ලබා දීමේ හැකියාවක් නැන් සෛසුති වන්දන කාලය ලබා දීම පිළිබඳ දැන් පළමුවම අද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශයේ මා විසින් කරන ලද ප්‍රකාශයකට ඔහු විටක විසුළු ජනක ස්වභාවයෙන්ද තව විටක යම් ඉඟිබිඟි වලින්ද යම් උත්තරයක් ලබා දෙනු ලැබුවා මේක අලුත් යෝජනාවක් නෙවෙයි පහුගිය මැයි මාසයේ 11 වෙනිදා අපි මේ රටට මේ ඇති වී තිබෙන අර්බුදයෙන් ගොඩේම සඳහා යෝජනාවලියක් ඉදිරිපත් කරා ඒ යෝජනාවලිය කරුණු දෙකකින් සමන්විත වුණා පළමු කරුණ තමයි මේ ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් ඉවත් වී අපට බාර දෙනවා නම් අප කැමති ඇමති මණ්ඩලයක් මේ 225 තුලින් හදාගෙන ආණ්ඩුවක් කරන්න අපි බාර ගන්න ලෑස්ති. ඒ නිසා කවුරු හරි කිව්වනම් අපි බාර ගන්න ලෑස්ති නැහැ කිව්වා කියලා අපි බාර ගන්න ලෑස්ති කියලා තියෙන්නේ මේ මාසේ 11 වෙනිදා. ඒ නිසා බොඩාක් ඇමතිවරුන්ට මන්ත්‍රීවරුන්ට තමන්ට වාසි කෑල්ල විතරයි ඇහෙන්නේ විශේෂයෙන්ම අගමැතිවරයාට. ඔබතුමා කැමති කෑල්ල ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමාට ඇහෙන පුරුද්දක් තියෙන බව මං කාලාන්තරයක් තිස්සේ දන්නවා. ඒ නිසා අපි තා නිශ්චිත වේ යෝජනාව ඉදිරිපත් කරා. දෙවෙනි යෝජනාව අපේ උනේ ඒකට අපිට ඉඩ දෙන්නේ නැත්නම් කවර හෝ කණ්ඩායමක් ආණ්ඩුවක් හදා ගන්නවා නම් ඒ ආණ්ඩුව යම් නිශ්චිත වැඩසටහනක් සහ කාල රාමුවක් ඉදිරිපත් කරනවා නම් විපක්ෂය ඉදන් අපි සහය දෙන්න ලෑස්ති. මේක තමයි අපේ යෝජනා දෙකේ අඩංගු. ඒ මේ මාසේ 11 වෙනිදා. හැබැයි මේ මාසේ 11 වෙනිදා ඒ යෝජනාව සංවාදයට භාජනය වෙන්නත් කලින් නේද හිටි හැටියේ නේද නව අග්‍රාමාත්‍යවරයෙක් හැටියට ඔබතුමා දිවුරුම් දුන්නා 13 වගේ දිනයක මට මතක විදියට. එහෙමනි සිද්ධ වුණා. එතකොට ඒ යෝජනාව සංවාදයට භාජනය වුණේ නැහැ. අපි කියන්නේ මොකද්ද? මා කියන්නේ අපේ රට ඉතාමත් ගැඹුරු ආර්ථික කඩාවැටීමකට මුහුණ දී තිබේ. මේ ක්ෂණිකව හෝ කෙටි කාලයක මතු වූ අර්බුදයක් නෙවෙයි. මේ දිගු කාලයක් අපේ රට අනුගමනය කළ ද ආර්ථික ප්‍රතිපත්තියක් හා ඒ ආර්ථික ප්‍රතිපත්තිය හා ගැටු ගැහුණු දේශපාලන සංස්කෘතියත් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කරේ. බොහෝ අය උපුටා දක්වන්න උත්සාහ කරනවා මෙම අර්බුදේ ආර්ථික කොටස. හැබැයි මේ බොහෝ අය මේ අර්බුදේ දේශපාලන කොටස සංගවන්න උත්සාහ කරනවා. අපේ රටේ බොහෝ සංවර්ධන ව්‍යාපෘති සිදු වුණේ සංවර්ධනයයි කියන ව්‍යාපෘති සිදු වුණේ අපි හදා ගන්නා ලද ආර්ථික සංවර්ධන උපාය මාර්ගයකට නෙවෙයි. අපි හදා ගන්නා ලද ආර්ථික උපාය මාර්ගයක නම් හම්බන්තොට වරාය කොතනද තියෙන්නේ? පිරිපහදුව කොතනද තියෙන්නේ? මා හිතන්නේ අපි හදා ගන්න ආර්ථික උපාය මාර්ගික උඩින් තියෙන පිරිපහදුව. ඒ වෙලාවේ පිරිපහදුව කියන්නේ ඩොලර් බිලියන 9යි, හම්බන්තොට වරායට ඩොලර් බිලියන 1.3යි. එහෙනම් පිරිපහදුව යට ගිහිල්ලා වරාය උඩට එන්නේ කොහොමද? සල්ලි, කමිෂන්, දේශපාලන සංස්කෘතිය, වංචාව. එනිසා මේ අර්බුදයේ ලොකු පංගුවක් තියෙන කොතනද? කවුරුත් මේ අර්බුදයේ හේතු දක්වන ලෑස්තිලා තියෙන ආර්ථික සාධක මත. හැබැයි මේ අර්බුදයේ විශාල පංගුවක් නිර්මාණය කළා තිබෙනවා මේ දේශපාලන සංස්කෘතිය. අද අපේ රටේ සිදු වී තිබෙන මහා කොන්ක්‍රීට් ඉදිකිරීම ඒවා අපේ රටේ ජනතාවගේ ජන ජීවිතයට සම්බන්ධ වූ සංවර්ධන උපාය මාර්ගයක්ද? ඒවා ජනතාවට මොන තරම් තමන්ගේ ජන ජීවිත ඉහළට ගෙන යාම සඳහා බලපෑමක් වුණාද? කිසිවක් නැහැ. පාළු වෙච්ච පාරවල්, හිස් ගොඩනැගිලි, ලොකු කොන්ක්‍රීට් වනාන්තර, විශාල දිසාපති කාර්යාල, මොකද්ද මේ සිදු වී තිබෙන්නේ? මේ වාසිය ඔක්කොම ගියේ මේ දේශපාලන සංස්කෘතිය වංචාව දූෂණය නාස්තිය වරප්‍රසාදල දේශපාලන මා යෝජනා කරන්නේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ලෑස්ති අපිට බාර දෙනවා නම් ඒක තමයි එක එන ඕගොල්ලෝ කරනවා නම් මොකද්ද කරන්න කියලා මාසයක න්‍යාය පත්‍රයක් දෙන්න ඒ න්‍යාය පත්‍රයෙන් පස්සේ මහචන්දකට එනයි මම මේ කියන්නේ මම මේ අග්‍රාමාත්‍ය ධුරේ බාරගත්තත් ඔබ මේක බාරගත්තත් ඔබ බාරගෙන හිටියත් රනිල් වික්‍රමසිංහ ඔබටත් මටත් මේ පුටියේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්න. අඩුම තරමේ මට ජනවරමක් තියෙනවා පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න. ඔබතුමාට පාර්ලිමේන්තුවේ වාඩි වෙන්න ජනවරමක් තිබෙත් නෑ. මතක තියාගන්න. එහෙම කෙනෙක් අග්‍රාමාත්‍ය ධූරේ
දින නියමයක් නැතුව අවසන් වෙන කාල වකවානුවක් නැතුව පාලනය කිරීම යුක්ති සහගතව නැකෙසේද ඔබ සාමාන්‍යයෙන් ඔබගෙන පුවත්පත්වල සහයි පුවත්පත්වල මාධ්‍ය වාර්තා කරන ලියන ඔබ ප්‍රජාතන්ත්‍රවාදියෙක් කියලා හැබැයි මම අහන ඔබගේ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයන්ට කොතන දෙක අනුකූල වන්නේ එනිසා ඔබ වාඩියු පුටුවේ එම්බලයක් ලෙස එලීගලි නැගිටින්න සූදානම් නැත්නම් අන්න ඒකට මම විරුද්ධයි ඒක මම කියන්නේ ඔබ මෙන්න මගේ මාසාවේ ප්‍රෝග්‍රෑම් එක ඊට පස්සේ ජනතාවට ජනවරමකට අවස්ථාවක් දෙන්න ජනතාවගේ ජනවරමේ මේ ආණ්ඩුවක් හදාගන්න මම මොකද මාසාවේ ප්‍රෝග්‍රෑම් එකෙන් කියන්නේ මම කියන්නේ නැහැ මේ මේ දශක හතරක ආසන්න කාලයක් ගමන් කරමින් තිබුණු මේ ආර්ථික මාවතේ හරිද බීසුණුම පිපිරීම මේ ආර්ථික සිදුවී තිබෙන ඒ මාස හතෙන් අටෙන් ගොඩ ගැනීම කියලා විශ්වාස කරන්නේ කවුරුත් එම විශ්වාස කළ යුතුත් නේ හැබැයි මාස 6ක් ඇතුළත මූලික දෙයක් තියෙනව කරන්න මොකද්ද මිනිසුන්ට තෙල් ටික ලබා දීම මම දන්න දැන් ආණ්ඩුව කෙනෙක් දෙනවා කියලා ගෑස් ටික ලබා දීම ඖෂධ ටික ලබා දීම පාසල් ටික විවෘත කිරීම රාජ්‍ය කාල විවෘත රාජකාර රාජ්‍ය ආයතන විවෘත කිරීම කර්මාශාලා වැහිමිට යන තැන අනතුර වළක්වා ගැනීම දීවරයන්ට බෝට්ටු යන්න අවස්ථාවක් නිර්මාණය කළ තිබෙන ගොවින් නැවත කුඹුරට බැස්සීම මේ ආදී සාමාන්‍ය සමාජයේ සාමාන්‍ය යථාවත් භාවයට ගැනීම ඒක මාසයෙන් කරන්න ඕන ඔබතුමා කෙනෙක් මාසයෙන් කරන්න බෑ කියලාද ඒ කියන්නේ මාසයකට වඩා වැඩි කාලයක් මිනිස්සු පොළොවේ මැරෙන්න ඕනද ගෑස් එකෙන් ඉන්න ඕනද කුඹුරට බහින් නැතුව ඉන්න ඕනද බෝට්ටු ටික වැල්ල වැල්ල ගැට කරලා ඉන්න ඕනද පාසල් වහලා තියෙන්න ඕනද රාජකාරී රාජකාරී රජයේ කාර්යාල වහලා තියෙන්න ඕනද ෆැක්ටරි වහලා තියෙන්නේ නෑ මා කිව්වා ඒ සාමාන්‍ය තත්ත්වය අපි කෙටි කාලයක් ඇතුළත ඉටු කරන්න අනතුරුව මාසයෙන් පසුව මැතිවරණකට යමු එයි මම මැතිවරණක් ඉල්ලන්නේ මොකක් නිසාද මේ අර්බුදයෙන් ගොඩ එන ස්ථාවර පාලනයක් විතරක් නෙවෙයි මේ අර්බුදයෙන් ගොඩ එන සඳ විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍යයි විශ්වාසනීය ස්ථාවර පාලනය මොකද මේ ආණ්ඩුවට ස්ථාවර පාලනයක් තිබුණා ජනාධිපතිවරයාට විසිනි සංශෝධනය හරහා අත්‍යීරක බලයන් සහිතවද විධායක ජනාධිපති ධුරය තිබුණා පෞගේ අප්‍රේල් මාසයේ පළවෙනිදා වෙන අප්‍රේල් මාසයේ මුල් සතිය වනතේ 3/2 බලයක් තිබුණා විධායක බලයක් තිබුණා පාර්ලිමේන්තුව 3/2 බලයක් තිබුණා ස්ථාවර භාවය තිබුණා පෞගේ දා විදුලි බල මණ්ඩල පනත උනත් නේද මන්ත්‍රීවරු 120කට වඩා වැඩි සංඛ්‍යාවකින් ස්ථාවර භාවය තිබුණා එනිසා මේ ආණ්ඩුවට ස්ථාවර භාවය ප්‍රශ්න තිබුණේ මේ ආණ්ඩුවට තියෙන මුලින් කොතනද ප්‍රශ්නේ මේ ආණ්ඩුවට තිබෙන ප්‍රශ්නය විශ්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නය සමා මෙවැනි සමාජ අර්බුදයකදී මෙවැනි ආර්ථික කඩාවැටීමකදී විශ්වාසනීයත්වයේ කඩා වැටුණු පාලනයකින් අර්බුදයට උත්තර හොයන්න බෑ අර්බුදයට උත්තර හොයන්න විශ්වාසනීය පාලනයක් ගොඩනගන්න ඕන අද ගොඩනගී තිබෙන පාලනය කුමක් අද ගොඩනගී තිබෙන පාලනය රටේ මා කියන්නේ නෑ ඒක ඕන කාල වකවානුවක කවුරු හරි ආණ්ඩුවක් ආපුවම විපක්ෂය ඒ ආණ්ඩුවට යන්න කියන එක සම්ප්‍රදාය හැබැයි අද ජනාධිපතිවරයාට යන්න කියන්නේ එහෙම එකක් නෙවෙයි එතුමාට එතුමාගේ බුද්ධියන් සරා එතුමාගේ රාජසත්තු සංවේද එතුමා වැඩිපුර විශ්වාසවන්තව ඉව කරේ ඒ වාර්තාවලින් හොයන්න පුළුවන් එතුමා කරේ විශ්වාසය කොතනද තිබෙන්නේ එනිසා එතුමාගේ නායකත්ව විශ්වාස කරන්නේ නැහැ ඉතින් කොහොමද රටතුල විශ්වාසනීය පාලනය ගොඩනගන්නේ ඔබතුමා ගත්ත පහුගිය මහමැතිවරණයේදී ජනතාවගේ විශ්වාසය පළුදු වී තිබෙනවා මා හිතන්නේ මෑත කාලේ මා දන්න අග්‍රාමාත්‍යවරයෙක් රට පාලනය කරලා මහා ඡන්දෙදි ගෙදර යන්න සිටුණු අගමැතිවරයා ඔබ ඔබගේ විශ්වාසය පළුදු වී තිබෙනවා එනිසා මා යෝජනා කරන්න කුමක්ද මා යෝජනා කරන්න මේ අර්බුදයෙන් ගොඩ එන නම් විශ්වාසනීය පාලනයක් අවශ්‍යයි ඒ විශ්වාසනීය පාලනයට සමහර අය යෝජනා කරනවා ඔක්කොම එකතුල අන්තර් ඔක්කොම එකතුල සර්වපාක්ෂික පහඬුවක් අදමු ඒතර විශ්වාසනීයත්වය ගොඩනැගෙයි සමහර අය යෝජනා කරන කණ්ඩායමක අන්තර් පාලනයක් අදමු සමහර විපක්ෂෙන්දන් අදමු නෑ මම යෝජනා කරන්නේ ජනතාවගේ ජනවරමකින් නව විශ්වාසනීය පාලනයක් ගොඩනැගිය යුතුයි අන්න ඒක තමයි මගේ මාසහය කියලා කියන්නේ මාසහයෙන් මේ ණය අර්බුදයෙන් ගොඩ එන්න ඔබතුමාම දන්නවා 2015 19 කාලේ අපේ ජාත්‍යන්තර සූරි බැඳුම් කර මුළු ණය ප්‍රමාණය ආරම්භ තිබෙන බිලියන 15මාරයි 2007 අපි ගන්න පටන් ගත්තේ හැබැයි 2015 වෙනකොට ආරම්භ තිබෙන බිලියන 3මාරයි හැබැයි 2015 19 තමුන්වාසේ බිලියන 12ක් ගත්තා එතකොට මේ ISB වල හිරවීමේ නේද ඒකෙන් ගත්තොත් 75%කට වැඩි පංගුවක් තිබිලා තමුන්වාසේගේ පාලන කාලය ඇතුළේ මම ඔබ හිතනවාද ඒක මාසයෙන් ගොඩ ගන්න පුළුවන් කියලා අපේ ණය පංගුවේ මේ විශාලත්වය මාසයෙන් ගොඩ ගන්න බෑ අපේ ආනයන අපනයන අතර ඇති වී තිබෙන පරතරය 2021 බැලුවොත් අපේ අපනයන ආදායම ඩොලර් බිලියන 12.5ක් වෙනකොට අපේ ආනයන වියදම ඩොලර් බිලියන 26.6ක් වෙනවා පරතරය එතන ඩොලර් බිලියන 8.1ක් තිබෙනවා මේ පරතරය මාසයෙන් ඉක්මවන්න බෑ මේ පරතරය ඉක්මවන ක්‍රමානුකූලව අපේ අපනයන ආදායම වැඩි කරගැනීම සඳහා ආර්ථික සලස්මක් ආනයන වියදම් මම විශේෂයෙන් විශ්වාස කරනවා මෙවැනි අර්බුදයකදී රටක් ගොඩ එවින් තිබෙන්නේ
ග්‍රීසි දිහා බැලුවත් ලෙබනනේ දිහා බැලුවත් ලෙබනේ තාම ගොඩ ඇවිල්ලා නැහැ. ග්‍රීසි අවුරුදු 12කට පස්සේ ගොඩ ඇවිල්ලා තිබෙන්නේ. ඒ හැම රටකම මොකක් සිදු වී තිබෙන්නේ? අපේ පරිභෝජන රටාව වෙනසක් වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටේ පරිභෝජන රටාව යමනසක් සිදු වී තු තිබෙනවා. ඒ නිසා අපේ මේ ආනයන අපනයන අතර පරතරය පියමන් කර ගැනීම සඳහා සලස්මක් ඕන. ඒක මා කියන්නේ මාසයෙන් කරන්න පුළුවන් කියලා. අපේ ණය අර්බුදයේ මාසයෙන් ගොඩ ඉන්න බෑ. අපේ රටේ නිෂ්පාදනය ඇති වී තිබෙන මේ කඩාවැටීමෙන් අපිට ගොඩ ඉන්න බෑ. අපේ ආදායම 2021 ගත්තොත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට රාජ්‍ය ආදායම 8.7% දක්වා අඩු වී තිබෙනවා. රජයේ ආදායම වලින් 52% ගෙවන්නේ මේ 58% ගෙවන අපේ රාජ්‍ය සේවක වැටුප්සා විශ්‍රාම වැටුප් වෙනුවෙන් රාජ්‍ය ආදායම 75% අපිට ගෙවන්න සිදු වී තිබෙනවා. ණය පොලි වාරික වලට, ණය පොලි වාරිකයට. ඒකට අපේ රාජ්‍ය සේවක වැටුප් 58%යි 72%යි අපේ පොලි වාරිකේ. ඒ දෙක එකතු කරලා 130යි. ඒක රුපියල් 100 බහණ්ඩාගාරයට આવොත් රුපියල් 130ක් අවශ්‍ය වී තිබෙනවා. පොලි වාරිකේ ගෙවන්නත් රාජ්‍ය සේවක වැටුප් සවිස්රාම වැටුප් ගෙවන්න. ඉතින් මේ ආදායම් මාර්ගය මේක මාසයෙන් කොට ඉන්න බෑ. මේ අර්බුදයේ අවුරුදු 42ක් ඇත්තරම ගතොත් දියත් කරලාද මහා විනාශකාරී ආර්ථික ප්‍රතිපත්තික ප්‍රතිවිපාක. මා යෝජනා කරන්නේ ඒක නෙමෙයි. ඔබතුමා මට නොබෙල් ත්‍යාග දෙන්න, ඔබතුමා අයින් වෙන්න. ඔබතුමා අයින් වුණත් මාව පත් කරන්නේ නෑනේ. ඔබතුමාට උනන් අයින් වෙන්න පුළුවන්. පත් කිරීම බලයක් ඔබතුමාට නෑනේ. ඔබතුමා ඒකත් තේරුම් ගන්නකෝ. හරිද? ඔබතුමාට අයින් වෙනවා කියලා ඔබතුමාට අයින් වෙන්න පුළුවන්. මම දන්නවා ඔබතුමා අයින් කරන්නත් හදන බවත් මම දන්නවා. හරිද? මම මේක දන්නවා. ඔබතුමා දන්නවනේ මං ගැන හොඳට. හරිද? ඕන තොරතුරක් එන ඕන සාකච්ඡාවක් පිළිබඳ දන්න. හරිද? ඒ නිසා තේරුම් ගන්න හොඳට. හරිද? ඒ නිසා එහෙමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබතුමා අයින් වෙලා මට දෙන්න ඔබතුමාට එම බලයක්වත් නැහැ මතක තබා ගන්න. හැබැයි මම අදත් ඉන්නවා ස්ථාවරේ. මට මේ පාර්ලිමේන්තුවේ මම කැමති ඇමති මණ්ඩලය තෝරාපත් කරගෙන කෙටි කාලයක් ඇතුළත රට සාමාන්‍ය තත්ත්වයට ගෙනල්ලා මාසයක් යන මත්තෙන් මහමැතිවරණයට ගිහිල්ලා ජනතාවට අවස්ථාවක් දීලා නව ජනවරමකින් නව ආණ්ඩුවක් හදාගත යුතුයි. ඒක ජනතාව තීරණය කරයි. මොකද මේ අර්බුදයෙන් ගොඩේම සඳහා නිශ්චිත වශයෙන් ස්ථාවර විශ්වාසනීය පාලනයක් අවශ්‍යයි. අද මේ පාර්ලිමේන්තුවේ මොන පාලනය ගොඩනැගුවත් ඒක ජනතාව විශ්වාස කරන්නේ නැහැ. ජනතාව විශ්වාස කරන්නේ විතරක් නෙවෙයි ජනතාව පසුවදා විසඳුම් මිල්ලනවා. ඒට මේ ඔක්කොම එකතුලා ආණ්ඩුවක් හදුවොත් ජනතාවගේ විශ්වාසය පළුදු වී තිබෙනවා. ජනතාව පහවදා විසඳුම් මිල්ලනවා. හැබැයි මැතිවරණයකදී මෙවැනි අර්බුදයක් වෙලාවක් නම් මෙවැනි අර්බුදයේ පිළිබඳව ජනතාවට අවබෝධයක් තිබෙනවා. ඒ අර්බුදයෙන් ගොඩේම සඳහා තමයි එම අර්බුදයෙන් ගොඩේම සඳහා තමයි ජනතාව ආණ්ඩුවක් තෝරගන්නේ. මැතිවරණයක් තියන්න අර්බුදයක් වෙලාවකදී ජනතාව ඡන්දය දෙන්නේ කාටද? එම අර්බුදයෙන් ගොඩ යා හැකියයි කියලා විශ්වාස කරන දේශපාලන කඳවුරකට ජනතාව විසින් ඡන්දය ලබා දෙනවා. ඒතර ජනතාවේ ආණ්ඩුව හදන්නෙම මේ අර්බුදයෙන් ගොඩ ගන්න. ඒ නිසා අනිවාර්යෙන් ජනතාව අවුරුද්දක එකමාර කාල පරිච්ඡේදයක් ඒ ආණ්ඩුවට දෙනවා. අන්නේ අවුරුද්දක එකමාර කාල පරිච්ඡේදය ඇතුළත තමන්ගේ ආණ්ඩුව ගොඩනගා ගැනීම සඳහා තමන්ට තිබුණු විශ්වාසය තවත් ශක්තිමත් කරගන්න පුළුවන් නම් මේ අර්බුදයෙන් අපිට ඉස්සරහට ගොඩ එන්න පුළුවන්. එහෙම නැතුව විවස්ථා තුල නීති වගන්ති තුල පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි තුල අටවා ගන්නලද කවර පාලනයකින් හෝ මේ අර්බුදයෙන් ගොඩීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මාගේ නිශ්චිත යෝජනාව නැවතත් මා ඉදිරිපත් කරන්නේ එවැනි කෙටි කාලයක් ඇතුළත සමාජයේ සාමාන්‍ය තත්ත්වයකට ගෙනල්ලා අනතුරුව මහමැතිවරණය කරා ජනතාවට අලුත් අවස්ථාවක් ලබා දෙන්න ඕන. ඕක තමයි මගේ යෝජනාව. ඒ නිසා ඔබතුමාට නොබෙල් තෑග්ග දෙන්න ඒ තරම් ඉක්මන් වෙන්න ඕනේ නැහැ. මොකද මම මගේ යෝජනාව නිශ්චිතව කියලා තිබෙනවා. ඔබතුමාට වාසි කෑල්ල විතරක් ඔබතුමා අල්ලගෙන තියෙන නිසා. ඊළඟ මම කියන්නේ දැන් මේ නැගිටීම් පිළිබඳව විශාල කතාවක් මම හිතන්නේ ඇඟ හිරිවැටෙන කතාවක් කරා මනුස්ස නානයක්කාර පෞගේ 27 වෙනිදා ගරු සභාපතිතුමනි පොලිස් ප්‍රතිවරයා විසින් ආරක්ෂක ලේකම්වරයාට කමල් ගුණරත්නට ලිපියක් යොමු කොට තිබෙනවා. ඒ ලිපිය නිශ්චිත ලෙස පැහැදිලි කොට තිබෙනවා 5-6 කියන දිනවල කලුකොටි සැමරුමක් තිබෙනවා. ඒ සැමරුම උපයෝගී කරගෙන LTT සංවිධානයේ කලායයි කියන මුවාවෙන් දකුණේ හෝ උතුරේ විදේශීය රහස් ඔත්තු සේවාවක් විසින් බෝම්බ පිපිරවීමේ ඉඩක් තිබෙන බව එම ලිපියේ සඳහන් කොට තිබෙනවා. දැන් මම අගමැතිවරයාගෙන් දැනගන්න කැමතියි ඒ විදේශ ඔත්තු සේවාව කවරෙක්ද? එවැනි සිදුවීමක් කැබිනට් මණ්ඩලය තුල සාකච්ඡා කර තිබෙනවාද? ආරක්ෂක මණ්ඩලය තුල සාකච්ඡා කර තිබෙනවාද? එහෙම නැත්නම් ඒක පොලිස් ප්‍රතිවරයාගේ හිතලුවක්ද? මොකද මේක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. රටේ විශාල ජනතාවගේ නැගිටීම් තිබෙන ආණ්ඩු විරෝධයක් තිබෙන ආණ්ඩුවට විරුද්ධව ජනතාව පෙළ ගැහිමින් තිබෙන වෙලාවක්. මෙවැනි වෙලාවක පොලිස් ප්‍රතිවරයා ආරක්ෂක ලේකම්වරයාට ලිපියක් යොමු කරලා කියනවා උතුරේ හෝ දකුණේ
බෝම්බ පිපිරවීමේ අනතුරක් තිබෙනවා විදේශීය රාජ්‍යත්තු සේවාවක් මේක පුපුරන සලසුම් කරලා තිබෙනවා එල්ටීටී සංවිධානය වෙත පැවරීමේ අරමුණි මේක සාමාන්‍ය තත්වයක් නෙවෙයි එතකොට ඒ වගේම ඊළඟ එකේ සඳහන් කරලා තිබෙනවා ඒ නොදුරු දිනවල දේශපාලන ව්‍යාපාරයන් විසින් මන්ත්‍රීවරුන්ගේ ගෙවල් වලට පහර දීමට නියමිත තිබෙනවා කියලා අපේ පක්ෂය නම සඳහන් කරලා තිබෙනවා මන්දර ගණන කමිටුවේ මෙනි වාර්තාවක් ඇවිල්ලා තිබෙනවා ඒ අතර මනුෂ්‍ය නානක්කාර මන්ත්‍රීවර මේ පාර්ලිමේන්තුවේ කියන නම විනිද ලොකු වාහන ගිනි ගන්න පුළුවන් ලොකු නිවෙස් ගිනි ගන්න පුළුවන් මෙම සැලස්මක් දියත් වෙලා තියෙනවා කියලා. එතන මේ ඔක්කොම එකට සම්පින්නේ කරලා බලපුවම අපිට සාධාරණ සැකයක් තිබෙනවා ආණ්ඩුවට ජනතාවගේ විරෝධය ඉස්සරහට එමින් තිබෙනවා ඒ විරෝධය යටපත් කර ගැනීම වෙනුවෙන් ආණ්ඩුව විසින්ම සැලසුම් කරලාද යම් කඩා කප්පල්කාරී සැලසුම් සාගත ක්‍රියාවක් දියත් කිරීමේ උවමනාවකින් පෙළෙනවා. එහෙම නැත්නම් පොලිස් ප්‍රතිවරයා මේ පාර්ලිමේන්තුවට කැඳවන්න ඕන. කැඳවලා අහන්න ඕන. පහසහය කලුකොටි සමරුම ඉලක්ක කරගෙන උතුරේ හෝ දකුණේ විදේශීය රහත්වතු සංවිධානයක් විසින් බෝම්බ පිපිරීමට සැලසුම් කළ තිබෙන බව පොලිස් ප්‍රතිවරයා විසින් කමල් ගුණරත්න දැනුම් දී තිබෙනවා 27 වෙනිදා පහු ගියේ. ඒක 29 වෙනිදා කමල් ගුණරත්න ලැබුණු බව සීල් එකෙන් බාරගෙන තිබෙනවා. පැහැදිලි කරන්න. දේශපාලන ව්‍යාපාර මත පැටවීම සඳහා කුමන්ත්‍රණයක් තිබෙනවා. මා මේක ඉතා හොඳින් දකින්නේ මේ ආණ්ඩුව මේ ජනතාවගේ ආණ්ඩුවට එරෙහිව පැනනගෙන තිබෙන විරෝධතාවය විනාතකට යොමු කිරීම සඳහා සැලසුම් සහගත කුමන්ත්‍රණ දියත් මෙති තිබෙනවාද කියලා. ඇයි? මන්ත්‍රීවරු ආයුධ ඉල්ලුවා පක්ෂනායක පාර් මේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම රැස්වීමෙදි තුවක් හතර ගාන ඉල්ලුවා තමන්ගේ ආරක්ෂක සපයන්න. ඊළඟ ග්‍රාම ආරක්ෂක නිලධාරීන් 5 දිනක් ලබා දෙන්න එකඟ වුණා. ඔවුන්ව තෝරා ගන්න ග්‍රාම ආරක්ෂක නිලධාරීන් අවි පුහුණුව සහිතව ඔබතුමාට මතකයි 1980 ගණනේ ආරම්භයතර තමයි පෙරා හමුදාව හදාගත්ත මන්ත්‍රීවරු එමතිවරු කැකිරාවේ අධිකාරිගේ ගෙදර වෙන මතුරු හමුදාවක් හිටියා. ග්‍රාම ආරක්ෂක බටවේගේ අවියාවිද සහිත පුහුණුව සහිත හිටියේ. එවැනි ප්‍රවණතාවයක්ද කියන සැකයක් තිබෙනවා. කියන්නේ. එනිසා මා කියන්නේ සැලසුම් සහගත ලෙවෙනි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ආණ්ඩු විසින් නිර්මාණය කිරීම සඳහා සැලසුම් ගත තිබෙනව පැහැදිලි. මොකද මේක පළමුව තව 1983 අපිට මතකයි. 1983 ඉඳන් මොකක් සිද්ධ වුණේ? ආණ්ඩුවම සැලසුම් කරලා තමුන්නාසගේ ආණ්ඩුවම තමුන්නාසෙත් කැබිනට් මණ්ඩලෙ හොබපු ආණ්ඩුවම සැලසුම් කරලා නෙවෙයිද හෙට්ටි වීදිය ගිනි තිබ්බේ දෙමළ මිනිස්සු ඝාතනය කරේ. අවසානයේ මොකද වුනේ? තමුන්නාස සහතික අවසානයේ මොකද වුනේ? ඒ කිසිවකට සම්බන්ධ නොවන දේශපාලන ව්‍යාපාර තහනම් කරා. තහනම් කරේ නැද එයි. ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුවට විරුද්ධ ජනතාව පාර්ත බැහැමින් නැගිටමින් ආවා. සරත් චන්ද්‍රයන්ට පහර දුන්නා. විවියන් ගුණවර්ධනට පහර දුන්නා. Member you have 2 more minutes. මේ පන්සල් වලට ගිහිල්ලා කටුවට මේ මන්දර දිනිස් ගුණවර්ධන මන්ත්‍රීතුමාට මේවා කියනකොට උතර ඉන්න පුළුවන්ද කියලා. ඔබතුමාට මතකද පන්සල් වට කරලා කටුකම්බි ගැහුවා. ඔබතුමාට මතකයි විවියන් ගුණවර්ධනට පහර දුන්නා. ඔබතුමාට මතකයි සරත් චන්ද්‍රයන්ට කාණු දාලා පහර දුන්නා. ජූලි වැඩවර්ධනට ලක්ෂ ගණන් එලියට දැම්මා. දාලා මොකද කරේ? ආණ්ඩුවට විරුද්ධව මෙන් තිබෙන මඩ විරුද්ධව නැගෙමින් තිබෙන ජනතා විරෝධයේ මඩ පැවැත්වීම ඒ ක්‍රියාමාර්ග වලින් අසමත් වෙනකොට තමුන්නාසල කළු ජූලියක් නිර්මාණය කරලා ප්‍රජාතන්ත්‍රවාද දේශපාලන ව්‍යාපාර තහනම් කරා. අදත් ඒක තමයි තියෙන්නේ. නිසා එවැනි ප්‍රචණ්ඩකාරීත්වයක් නිර්මාණය කිරීමේ උවමනාවකින් ආණ්ඩුව පෙළෙනවාද කියන සාධාරණ සැකය මිනිස්සුගේ කතාව ආපුවම ලොකු වාහන වලට ගිනි තියේ ලොකු ගෙවල් වලට ගිනි තියේ පාර යන්න බලාගෙන නේද? එහෙම කකාටත් ඕන කමක් නැහැ මතක තබාගන්න. ඔව් ඕනරබල් ප්‍රයිම් මිනිස්ටර් තව මිනිත්තු 5ක් දෙන්න මට බයින්. Honorable member please continue. මම කියන්නේ මට දැන් එහෙම අවශ්‍ය නැහැ. මට එහෙම අවශ්‍ය නැහැ. මොකද දන්නවද? එතුමා හිතන් ඉන්නවා එතුමාට හොඳ කිඹුල් ලමක් තියෙනවා කියලා. කිඹුල් ලමක් නෙමෙයි තියෙන්නේ. එතුමාට සංවේදනේ නැහැ. හැඟීම් නැහැ. දැනෙන්නේ නැහැ. මිනිසුන්ගේ වේදනාව, මිනිසුන්ගේ කෝපය, මිනිස් අත්පත් වී තිබෙන දුක්ඛ දෝමනස්සම් පිළිබඳ හැඟීමක් නැහැ. එමේ හැඟීමක් නැති වෙනකොට හැඟීමක් නැති මනසකට සමාජය තීරුම් ගන්න බෑ. මට වඩා ගොඩක් අය දන්නවා මේක ඔබතුමා ගැන. ඔබතුමාට සාමාන්‍ය ජනතාවගේ දුකක් වේදනාවක් ඔවුන්ගේ ආහාර ඔවුන්ගේ ගැමිණියම්මගේ ප්‍රශ්න පිළිබඳ දරුවන්ගේ ප්‍රශ්න පිළිබඳ ඔබතුමාට කිසිදු හැඟීමක් නැති නායකයෙක් සාමාන්‍ය හිරිවැටුණු නායකයෙක්. ඔබතුමා විසින්ම නිර්මාණය කරන ලද ලෝකෙක ඔබතුමා ජීවත් වෙන්නේ. ඔබතුමා කවදාවත් මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයත් එක්ක ජීවත් වෙන්නේ නැහැ. ඔබතුමා හැමදාම සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්න නායකයෙක්. හරිද? ඔය ප්‍රකාශ තුලින් පවා පෙන්වුම් කරන්නේ ඒක. ඔබතුමා කල්පනා කරනවා ඔබතුමා නැගිටලා මට විනාඩි 5ක් දුන්නා කිව්වම ඔබතුමාගේ මාධ්‍ය ජාලය හරහා රනිල්ට බණින්න රනිල් ටයිම් එක දෙයි. ඕකනේ. ওই මීඩියා ජිමික්නේ ඔබතුමාගේ. ඔබතුමා මොකද කරන්නේ? මෙතන නැගිටලා ගිහිල්ලා මන් දන්න ඉස්සර ලංකාදීපේ කතා කරේ කාටද කියන්නේ? හරිද? ඔබතුමා කතා කරලා ප්‍රවෘත්ති නිර්මාණය කරනවා.
ඔබතුමා සාමාන්‍ය නිවුස් නිවුස් ප්ලෑන් කරන කෙනෙක් මම දන්නවා ලංකාදීපේ ඔබතුමා නිවුස් ප්ලෑන් කරන්න කාත් එක්කද කියලා ඒකත් මම දන්නවා හරිද ඒ නිසා ඔබතුමාගේ ජීවිතේම ඔය නිකන් ගේම් වලින් ඩීල් වලින් හරිද එහෙට මෙහෙට පත්තු කර ගැනීම වලින් ඔබතුමාගේ දේශපාලන ඔබතුමා මතක තියාගන්න විශාල දේශපාලන ව්‍යාපාරයක් විශාල බංකොලොත් බවට පත් කරේ ඔබතුමාගේ ඔය නිකන් ගේම් වලින් දේශපාලන ඔබතුමා මතක තියාගන්න ගේම් වලින් දේශපාලන කරන්න බෑ ඔබතුමා දැන් ඔය පුටුවේ වාඩි වෙලා ඉන්නේ ගේම් එකේ නිසා ගේම් වලින් දේශපාලනේ తాවකාලිකයි ගේම් වලින් දේශපාලන කරන හැම කෙනාම ඉතා කෙටි කාලයක් තුල කුණුබක්කිය උරුම වී තිබෙනවා හරිද ඒ නිසා මම ඔබතුමාට කියන්නේ ගේම් වලින් දේශපාලනේ නතර කරන්න ඒ නිසා මා කීප එක පිළිබඳව මම වග කියනවා ඒකේ ඒකේ ඉතාමත් නිශ්චිත අදහස සහ ඒ වගකීම මම බාර ගන්නවා ඒක තමයි මගේ අදහස ගරු සභාපතිතුමනි බොහොම ස්තුතියි